තමුනාසට සියලු දෙනාටම මාධ්‍යයට පේන්නේ නැති උතුරේ ගම් වතුරක් ඇති වුණාම ක්‍රියා කරේ හමුදාව. මම අහන කෝයේ මන්ත්‍රීවරු මේ කොළඹට වෙලා මේ ආණ්ඩු පෙරලන්න ආණ්ඩු හදන්න මාංශ වෙන මන්ත්‍රීවරු කවුද උතුරට ගිහිල්ලා උතුරේ දෙමළ ජනතාවට මුලතිව්වල කිලිනොච්චිවල අවට ප්‍රදේශවල මහා ගම් වතුරක් ඇති වෙච්ච වෙලාවේ ඒ ගම් වතුරට බහලා වැඩ කරේ රජයේ හමුදාව ජනාධිපතිවරයාගේ නියමෙන් හමුදාපතිවරුන්ගේ නියමෙන් අපේ හමුදාව ඉතාමත්ම කැපවීමෙන් ආදර්ශමත් ලෙස උතුරේ ජනතාවට ඒ සේවය කරා. මේගොල්ලෝ තමයි හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා කිව්වේ. මේගොල්ලෝ තමයි උතුරේ හමුදා කඳවුරු එක්කාසු කරන්න කියලා කිව්වේ. එතකොට අද උතුරේ ජනතාව කියනවා තමුනාසගේ මාධ්‍යෙම ගියා ඒ ජනතාව කියන අපිට සලකපු ආකාරය. ඒ නිසා හමුදාව ඉතාමත්ම සහෝදරත්වයෙන් උතුරේ ජනතාවට ඒ සහයෝගය දෙනවා. ඒ එන්න අතරේ දමිළ සංවිධානයේ මන්ත්‍රීවරු නත්තල් සැඹරුව කොළඹ උතුරේ ජනතාව ගම් අතුරේ ඉන්න වෙලාවේ හමුදාවයි ඒ අවධානම ගත්තේ. ඒ හමුදාව එදා නොහිටියානම් උතුරේ මීට වඩා විශාල විපතක් වෙනවා. මොකද ඒ වාන්දොරවල් කීපයක් අරපු එකට පරීක්ෂණයක් තියෙනවා දැන්. ඒ පරීක්ෂණය ඒ වාන්දොරවල් අරපු එකෙන් ගම් අතුරේ වැඩි වුණා. ඒකට මුණ දුන්නේ හමුදාව. හමුදාව තමයි දෙමළ ජනතාව මේ දමිළ ජනතාව බේරගත්තේ. ඒ නිසා හමුදාවට අපේ ගෞරව ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඔවුන් වෙච්ච කැපවීම සම්බන්ධයෙන් අද ඒ මන්ත්‍රීවරුන්ගේ දමිළ සංවිධානයේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් විදේශගත වෙලා මේ වෙලාව හින්නේ. එක මන්ත්‍රීවරයයි උතුරේ ඒ කිලොනච්චි සහ මුලතිව් වලට ගියේ. අපේ අංගජන් මන්ත්‍රීතුමායි සීදරන් මන්ත්‍රීතුමායි ඊළඟට ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා ආණ්ඩුකාරයත් එක්ක එක්කවෙලා ඒකට සහයෝගය දුන්නා. ඒ නිසා උතුරේ ජනතාවගේ ප්‍රශ්න බැලුවේ ආණ්ඩුවේ. ඒ බැලුවේ ජනාධිපතිතුමාගේ කොටසේ. අනිත් කොටසෙන් නෙවෙයි. ජනතාව වෙනුවෙන් පෙනී හිටිනා ඒකට කරේ නැහැ. ඒක තමයි අපි කියන්නේ දමිළ ජනතාවගේ ප්‍රශ්නේ විසඳන්න දමිළ ජනතාවට ඒ ප්‍රශ්නේ විසඳීම සඳහා කැප වෙන සංවිධානයක් එක්ක ඕන දමිළ ජනතාව එක්කාසු වේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ උතුරේ. ඒ නිසා අද UNP TNA හවුලක් තියෙන්නේ. ඒ හවුල තියෙන්නේ ඔවුන්ගේ අනාගතය සඳහා. ඒ නිසා ඒ හවුලට දීපු පොරොන්දු තියෙනවා. ඒ නිසා තමයි සුවන්දන මහතා ලිපි ලියන්නේ යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට. ඒ නිසා මේ රටේ ජනතාව අවදියෙන් සිටිය යුතුයි. මේ කරන්න යන හවුලේ පරමාර්ථ මොනවද කියලා. ඒ හවුලේ පරමාර්ථ තමයි මේ රටට විනකරන ව්‍යවස්ථාවක් මේ රටේ ගේන්න උත්සාහ කරනවා. දමිළ ජනතාවට සහනෙකුත් නැහැ, සිංහල ජනතාවට සහනෙකුත් නැහැ, මුස්ලිම් ජනතාවට සහනෙකුත් නැහැ. ඒගොල්ලන් තියෙන මූලික ප්‍රශ්න විසඳනව ඇරෙන්න ව්‍යවස්ථාවෙන් ප්‍රශ්න විසඳන්න බෑ. බලත් සභා ක්‍රමයේ ව්‍යවස්ථාවෙන් ඇතිකර බලත් සභා ක්‍රමයෙන් ප්‍රශ්න විසඳුන්නේ නැහැ. ව්‍යවස්ථාව නෙවෙයි හැම ජන කොටසකටම තියෙන මූලික ප්‍රශ්න අවබෝධ කරගන්න ඕන. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය. මේ දේශපාලන සම්දානයක් මේ ගොඩනගන්න හදා. මේ ව්‍යවස්ථාව දේශපාලන උපක්‍රමයක් හැටියට අපි දකින්න. ඒ නිසා මේ ව්‍යවස්ථාව අපි සම්මත කිරීම ඉවර කළා තියෙනවා. අපි 3-2 ලබලා දීලා. දැන් 3-2 කඩලා තියෙනවා මේ ආණ්ඩුවේ. දැන් 3-2ක් නෑ මේ ආණ්ඩුවේ. ඒ නිසා දමිළ ජනතාවට සාහනයක් නැති, ඒ වගේම සිංහල ජනතාවට මුස්ලිම් ජනතාවට ඒකෙන් ප්‍රගතියක් නැති කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ වෙන්න අපි සූදානම් වෙලා නෑ. ඒ නිසා අපි දැනට කරපු ලොකුම දේ සමහර අය අහනවා මොකද්ද උනේ මේ විපක්ෂයේ මෙච්චර ශක්තිමත් වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුණාට පස්සේ එතුමා විපක්ෂ නායක වුණා ඒක කඩාවැටීමක් නේද කියලා. නෑ 3-2 ආණ්ඩුවේ නැති කරලා තියෙනවා. ආණ්ඩුවේ 3-2 නැති කරලා අපි මේ රටට වින කරන ව්‍යවස්ථාව ඉවර කරලා තියෙනවා මේ ගේන එක. ඒ නිසා අද කෙටුම්පත් කරන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න පුළුවන් කමක් නැහැ.